සකිතවතුනි ගී මතක හරහා තමන්ගේ මතකය නවති කරන්නට අප කැඳවාගත්තේ WD ආරියසිංහ. අපි එතුමානන් මුණ ගැහිලා කතා බහ කරලා ගීත රස විඳින අතරතුර අතීතයේ බොහොම රස තොරතුරු අපිත් එක්ක බෙදාගත්තා මේ මොහොතේදීත්. ඉතින් ඒ සියලු තොරතුරු පුළුවන් විදියට ඔබත් එක්ක බෙදා ගන්න ලැබෙනවා නම් හොඳයි කියන අදහසත් එක්කමයි මං එතුමානන් බොහොම ගෞරවයෙන් ආදරෙන් දවසේදී පිළිගනු ලබන්නේ. I won. Stuti oba feminiyata obe siyulu apahasutawayan daragena gi mataka wenuen ape rasika janathawa wenuen obe kaale wen karnawada. Rasakata bohomayak e bohomayeka upata siddha wenne obe upan gami. Ha mahanuwaren mama patang aragena imu. Mahanuwara disikke udunuwara kottase thamai mage me gam pradeshe. Etakota පොඩිකල් ඉස්කෝලේ ගියේ ලංකාතිලක මහවිද්‍යාලේ ඊට පස්සේ 6 වසර වෙනකන් ඉස්කෝලට ගිහිල්ලා ඊට පස්සේ 6 වසරෙන් පස්සේ පිළිමතලා මධ්‍ය මහවිද්‍යාලේ
සෙන්ටල් ඒ කාලේ නම් මධ්‍යම විද්‍යාලය නෙවෙයි නමුත් මේ උසස් පෙළ සමත් වෙනකම්ම ගියේ අන්තිමට ගියේ පිළිමතලා මධ්‍යම විද්‍යාලය ඔව් ඉතින් මේ ඒ කාලෙත් නෙවෙයි පොඩි කාලේදම තමයි සංගීත ලැජියාවක් තිබුණේ විෂයක් විතර සංගීතය ඉගෙන ගත්තේ 6 වසරේ ඉඳලා ඊට කලින්දම පොඩි කාලේදම ගීත ගායනා කරනවා ඉතින් පොඩි කාලේ මට මතකයි මේ අපේ ගමේ මඟුල් ගෙවල් තියෙනවනේ මංගල්‍ය අවස්ථාවලදී මට කියනවා එන්න ඇවිල්ලා සින්දුවක් කිලි දෙකක් කියන්න කියලා ඉතින් මම යනවා ගිහිල්ලා එතකොට තිබුණේ අර ගස් වලට බඳින්නේ ලවුඩ් ස්පීකර් ඒකයි ඒ ගස් වල බඳින ස්පීකර් තමයි බඳින්නේ ඉතින් පොඩි මයික් එකක් තිබුණා හතරක් මයික් එකක් ඉතින් මයික් එක නකට හොඳට කට ලඟ කරලා ඒ කාලේ කටහඬ කියන්නේ මේ සාමාන්‍යයෙන් අඟුදු 10 වගේ කාලේ මිනි ගෙඩි වගේ කයි කටහඬ ඔව් ආනේ ඉතින් කියනවා මුළු ගම් හතරම හෙන්න කියනවා ගීත සින්දු කීපයක් එක දිගට තුනක් හතරක් පහක් විතර කියනවා ඉතින් අපේ අම්මා හැම ඉතින් එලිට ඇවිල්ලා ගෙදරින් එලිට ඇවිල්ලා අහගෙන ඉන්න එකට අයියලා ගස් වල තියෙන ස්පීකර් එක ඇහෙනවනේ ඇහෙනවනේ සද්දට ඇහෙනවනේ ඔව් ඔව් ඉතින් ඔන්න ඕක තමයි ඇත්ත වශයෙන්ම මගේ ආරම්භය ඉතින් පොඩි කාලේ ඉතින් මගේ පියා මට ඩෝලක් එකක් ගෙනල් දුන්නා මට මතකයි ඒ ඩෝලක් එක ඒ නුවර පැහැර බලන්න ගිහිල්ලා එනකොට තමයි එතුමා ගෙනල් දුන්නේ ඉතින් ඩෝලක් එක වාදනය කරලා ගීත ගායනා කළා ඩෝලක් එකයි මේ ඩෝලක් එක වාදනය කරලා සිංදු කීරෝ කාගේ ගීතද වැඩිපුර කැමති උනේ ඒ කාලේ මම පුංචි කාලේ ඔය කියන්නේ අවුරුදු 50කට වගේ කාලේ ළඟනේ ඒ කාලේ ඇත්ත වශයෙන්ම ධර්මදාස වල්පොළ විල්සන් පෙරේරා ඔන්න ඒ ගායකයන් ගීතමයි ගායනා කළා ජෝතිපාල ඊට පහු එක්කම වගේ ගොඩක් විල්සන් පෙරේරා මහත්මයා ගීත ගායනා කළා එතකොට ධර්මදාස වල්පොළගේ ගීත ගායනා කරන මතකත් නෑ හැබැයි මේ මට ගොඩාක් මතකයක් තුන මම දැන් ඔය ඉස්කෝලේ සමිතියදී ඔනේ බෞද්ධ සමිතිය සාහිත්‍ය සමිතිය මොකද්ද ඔය සමිති සතිදාස් පාට සමිති පහයි එතකොට ඒ හැම සමිතියකටම මට පුදුම කරදයක් ගීතයක් අනිවාර්යයෙන්ම ගායනා කරන්න සිද්ධ වෙනවා. ඔව් ඉතින් අර තරම් බෙරියන් දීලා ගීත කියන කෙනෙක් වගේ ඉන්නන්න එපා. ඔව් නෑ නෑ මගේ ඉස්කෝලේ. ආ හ හ හ සමිතියට. ඔව් ඉතින් ඇත්තටම නිකන් ඇත්තටම පුරාජේරුවක් කියනෝනේ. නෑ මට මතකයි මගේ නම කියනකොට ඒ හෝල් එකේ ළමයි සම්බිතතාවන් පස්සේ උන් සද්ද වැඩිනේ. ඔව්. හරි කලබලකාරී. ඉතින් මගේ නම කියනකොටම මට අද වගේ මතකයි මට හිත ආඩම්බරයි ඉතල සන්තෝෂ වෙනවා. මොකද ඒගොල්ලන්ට රසිකත්වය ගැන. ඔව්. නම කියපු ගමන් අල්පිටක් බිමට සද්ද ඇහෙන්නේ නැති ගානට නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්ද වෙනවා. සද්ද නැති වෙනවා. හරි ආසයි ඒ කට්ටිය. මොකද ඇත්ත වශයෙන්ම දැන් කවුට් කියලා හිතෙත් නැන්නේ එහෙම ගායනා කරන්නේ. ඉතින් මම මට අද වගේ මතකයි මේ මම ගොඩාක්ම ගායනා කර ගීත තමයි නිතරම හැම සතියේ සම්පතියෙම මොකද්ද එක ගීතයක් මගේ සූර කීමට හෝලති වී අනු ඒ ගීතේ මිලටම් පෙරාගේ පින්සමාකේ ඊට පස්සේ දහසක් නිත්‍යති සක්ති රජිඳුනි ඒ ගීතේ මට නමක් දාලා තිබුණා ඉස්කෝලේ දහසක් නෙත් ඇති කියලා. ආහහහ. ඉතින් ඇත්ත අසම සක්‍රියයි දහසක් නෙත් ඇති. ඔව් ඔව්. සක්‍රිය කියන ළමයි දන්නේ. මම දහසක් නෙත් ඇති. නම දාලා තිබෙ එහෙම. ඉතින් එහෙම හොඳ සුන්දර අතීතයක් තියෙනවා ඇත්ත අසම. ඔව්. ඉතින් ඒ සුන්දර අතීතයේ රසමුසු තැන් අපි විටින් විට කතා බහ අතර තුරදී බෙදාගමු. අපිත් දැන් අර ඇල්පෙනිති තොඩක් බීම වැටුණම ඇහෙන සද්දේ කොයි වගේද ඒ සද්දේ අහන්න තරම් නිශ්ශබ්දයි ඔබේ කටහඬ අවදි කරන්න සූදානම් වෙන වෙලාවෙදී අපි ගයමු තව ගීතයක් හොඳයි Thank you.
කතාදහස්වරි සවනක පෙනවා
ඉසර තුඩට තුඩ නගන්න ඉදහලින්න රාධා මාදසුරක් නෙළුම් කැකුලද දුරු වෙන්න පාරා මුළු දියෙන් මිදී මද රදු රාව නගන නීපා ලලිත ලවන සිඹරන් ගී මතක වෙනුවෙන් අපි අද කැඳවාගත්තේ WD ආරියසිංහ. අපි දැන් මේ කතාබහේදී ගීත රස විඳිනවට අමතරව ඔහුව උපන් ගමට එක්කගෙන ගිහිල්ලා ඔන්න පාසලෙන් ඊට පස්සේ දැන් එක්කගෙන යන්න ලෑස්ති වෙන්නේ විශ්වවිද්‍යාලට 1980. ඔව් ලංකාවේ කියන්නේ මම උසස් පෙළ සමත් වෙලා පිළිමතලා මධ්‍ය විද්‍යාලේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ 80. 79 අග 80 තමයි අපි වර්ණ සීපාලි විශ්වවිද්‍යාලයේ පළවෙනි අවුරුදු දෙක. ඊට පස්සේ දෙවෙනි අවුරුදු දෙක කොළඹ. දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තියෙන ස්ථානේ. ඒක තමයි විශ්වවිද්‍යාලය. ඊට පස්සේ ඒ කාලේ හිටපු සමකාලීන කවුද? මම අම්පි අමාත්‍යක සමකාලීනෙක් සඳහන් කරන්න කෙනෙක් නෑ ඇත්ත වශයෙන්. එහෙම කෙනෙක් නෑ. සාමාන්‍ය දක්ෂ අතිබ හිටියා. නමුත් මේ ශේෂ්ත්‍රයට ආපු කට්ටිය නෑ. ශේෂ්ත්‍රයට ආවේ නෑ. එතකොට අපිට කලින් තමයි හිටියේ ගායන ශිල්පී යමුනා විනෝදනි. අපිට කලින් අවුද්දේ. අපිට කලින් අවුද්දේ යමුනා විනෝදනි. ඊට කලින් හිටියේ එද්දජගුඩි මහත්මයා. එහෙම තමයි අතීතයේ ඉඳලා ඉන්නේ. ඉතින් මේ විශ්වවිද්‍යාලයේ තුන්වෙනි අවුරුද්ද වගේ මට මතක නෑ. දෙවෙනි අවුරුද්දේ ඉන්නකොටමයි ගුවන්විදුලිය ෆස්ට් ඔඩිෂන් එක කියන්නේ පළවෙනි කටහඬ පරීක්ෂණ දී. ඊට පස්සේ දෙවෙනි කටහඬ පරීක්ෂණ දී 1981. ඊට පස්සේ 81 අග භාගේ තුන්වෙනි පරීක්ෂණ ඔඩිෂන් තුනයි. ලේසි නෑ. ඊට පස්සෙම ඉතාලම ඒක ඇත්තටම හොඳ හොඳ කළමනාකාරීත්වකින් සිද්ධ කළා ඒ කාලේ ගොන්දි. ඉතින් ඔඩිෂන් තුනේ මම එතන මම දන්න තරමින් මම වැඩිම හොඳම ලකුණු ගන්න තමයි පාස් වෙලා තියෙන්නේ. අපිට ලකුණු දෙන්න නැහැ නේ. ඉතින් ඊට පස්සේ පළවෙනි සල්ලගී වැඩසටහන ඉදිරිපත් කළේ 82 මට මතක විදියට. එතකොට පළවෙනි සල්ලගී ප්‍රෝග්‍රෑම් එක කලින් පොඩි සිද්ධියක් පටන් ගන්න මොකද මේ මිත්‍රය දැන් අපේ ජීවිතුන් අතර නැති නිසා මේ මගේ නෝනා තමයි එක්කරන ගිය ගෝණ දිලට එක්කරන ගිහිල්ලා මේ තිස්සසිරි පෙරේරා කිර බොහොම දක්ෂ සංගීතඥයා හම්බෙලා කිව්වා තිස්ස මේ අපේ ආයත සල්ගී ප්‍රෝග්‍රෑම් එක තියෙන සින්දුවක් හදලා දෙන්න ඕන කියලා. තිස්සසිරි කියන්නේ ඇත්ත වශයෙන්ම එතකොට බොහොම කැමැත්තෙන් උනන්දුවෙන් ආරි කොහමද කියලා කතා බහ කරලා
එහෙනම් අපි ගීතයක් ලියාගමු ඉස්සෙල්ලා කිව්වා. හා හා. ඒ විලායම වන්දි. ඔව්. මම කියන හරි ලියාගමු කියලා. එහෙනම් ඉන්නකො කියලා තිස්සම එක්කන ගි ඩෝල්ටන් අලි සූරි ළඟට. හා හා. ඔව්. ඩෝල්ටන් ළඟට කන ගියා මා අඳුල් මේ අරිසිංහ මේ ඩෝල්ටන් මහත්මයා ඇත්ත වශයෙන්ම මම කොච්චර හොඳ මහත්මෙක්ද කියනවනම් මගෙන් එහෙම කිලිම හරි මොකද්ද ඔයාලට මොනවගේ ගීතද ඔයාලට ඕන කියලා ඇහුවා. ආ. ඔව්. ඉතින් මම මම අවංකවම කියන්නම් එවකට ඒ වෙන විට මට මේ මිනිස්කම ගැන පොඩි කලකිරීමක් තිබුණා. හ්ම් හ්ම්. මට වෙච්ච සිද්ධිත් එක්ක. ඔව්. කලලෝකේ. හ්ම් හ්ම්. විශ්වවිද්‍යාලයේ සහ ගුවන්විදුලි පහු කාලේ. ඔව්. ඉතින් මම බොහොම කලකිරීම හිටියේ ඒ සිද්ධියෙන්ද? නමුත් මේ දැන් මට සල්ලි මම සමත් දැන් වටසරණ දීලා තියෙනවනේ. ඔව්. පස්සේ මම කිව්වා ඩෝල්ටන් අයියා මට ලියන්න කිව්වා මිනිස්සුත් දව ගැන ගීතයක්. මනසකම ගැන ඔව් රයිට් පස්සේ හා හොඳයි කිව්වෝ මම එතන මට පහුදා ඉඳ කිව්වේ අහහ අනේ මම ආවා ඊළඟ ගීත ඇති තිබුණා හැබැයි ගොඩක් දිග නෑ ඔව් ඩෝල්ටන් අලිත් මත ගීත ගොඩක් දිග නෑනේ ඔව් කෙටි කෙටි දැන් සසරතුන් සුළු ගීත තියාගෙනද හ්ම් හ්ම් මං හිතන්නේ උනේ හ්ම් ඒක කෙටි ඒ වගේ තමයි මේකත් ඔව් මං කියන වචන පෙයි වචන දෙයතු හා ඕ කොච්චර හොඳයි යා ලීවේ ඊර හඳ නලවන මහා කල්පනා මවනා කාලය පරදන මහා කල්පනා මවනා මහා පොළොව මත සියලුම දේ මවන මානව ආදර සුබදින් මිනිසුන් සනසවන මිනිසා දෙවියකි මේ මිහිතලයේ මිනිසා දෙවියකි මේ මිහිතලයේ ඔහුට මගේ පූජා වේවා පූජා වේවා පූජා වේවා ඔයක සංගීත කලේ තිසරි පෙර තමයි අපේ තිස අයියා ඉතින් මේ ගීතේ තමයි ඉස්සෙල්ලාම රචන කළ දුන්නේ ඔය ගීතේ ඊට පස්සේ තා සුනිල් මහත්තයා එකක් රචනා කළා ඒ වගේ ගීත කීපයක් ගායනා කළා ඒක තමයි මුල මගේ ගායන දෙවියේ මුල ගුවන් දෙවි ඒ මුලින්ම මං ආපහු ඉතින් පොඩි විරාමයක් කරගෙන තවත් ගීතයක් වෙනුවෙන් ඔබව එකතු කරගන්නවා. හයි. මොකද අපේ රසිකයන් ඔබේ කතා බහට වගේම ඔබේ හඬ ගීතයක් වෙනුවෙන් අවදි වෙනවාටයි වැඩිපුර කැමැත්ත. අපිත් ඒ වගේම තමයි. අපි තව ගීතයක් අහලෙමු. හොඳයි. හැදෙන තුල පමරෙක් හැදුනාලේ මල් සුවඳ දිවේ මලේ සුවඳ මට දැනුණා කිසේ Thank you.
අඳුළු විලේ රත් පියුම් පිපී හැදෙන සුළඟේ පමරෙක් හැදුනායි මන් සුවඳ දිවියේ මලේ සුවඳ මට ආඩම්බර ගැටිති බහක් නොදීවාං නොවෙන් පිගිලි වාවන්නට බෑ සත්තයි කිරිල්ලි වාවන්නට බෑ සත්තයි කිරිල්ලි හිතනා දුනන කිරිල්ලි හිතුවක් කාර හිතැති බහක් නොදී මෙත් බැල්මෙන් ඇඳුම් සලන්නේ එක තෙපුලක් දීපලයන් යන ඉගිලි එක තෙපුලක් දීපලයන් යන ඉගිලි
මානේ මල් පිපුණත් සිතු විලි කොළු වෙලා මොකද ආදම්බර ගැතිසි බහක් නොදීවාන් නොවෙන් ඉගිලි වාවන්නට පැත්තෙත කොට කිල්ලි වාවන්නට පැත්තෙත කොට කිල්ලි හිතනාඳුනන කිරිල්ලි හිතුවක් කාද හිතැති බහක් නොදී පෙතු බැල්මෙන් ඇගුම් සලන්නේ එක තෙපුලක් දීපලයන් යන්න ඉගිල්ලි එක තෙපුලක් දීපලයන් යන්න ඉගිල්ලි නං පොඩ්ඩක් මේ කතා බහේදි මං කැමති ආර්ය චන්ද්‍රසේන කිර නම ගැන කතා කරන්න. මොකද දර්ශනී චන්ද්‍රසේනත් ඔය ගෙදරම ඉන්නේ හින්දා. ඔව් ඇත්තම ලංකා මේ ආමගේ මගේ බිරිඳගේ පියා තමයි ආර්ය චන්ද්‍රසේන කියන්නේ. මං හිතන්නේ ඔව් අපි දැන් සාමාන්‍ය පොදු විවාහ කරන චන්ද්‍රසේන මාස්ටර් කියලානේ. ඒ වචනේ අර්ථයෙන් මාස්ටර් කෙනෙක් කියා. ඔව් නිකන් ඔය ඇනඳගත්ත කෙනෙක් නේ මාස්ටර් කෙනෙක් කියලා කියන්නේ මේ මෙතන ඉන්නේ මගේ මිත්‍ර සංගීතඥයෝ සීලෝ දනම ඒ කතාව අනුමත කරයි. ඔව්. එයා ඇත්ත වශයෙන්ම මාස්ටර් කෙනෙක්. ඔව්. ඒ කියන්නේ ඔහු හරහා බිහි වෙච්ච ශිල්පීන් අග්‍රගන්නේ තලයේ. අග්‍රගන්න ශිල්පීන් ඉන්නවා. ඒ ඔක්කොගේ නම් කියන්න අමාරුයි මෙතන. නමුත් මේ තුම විශේෂත්වය තමයි මට මතකනේ අර ඉංග්‍රීසියෙන් තියෙනවා මේ ශිල් ඔය සංගීතඥයෝ වර්ගීකරණය තියෙනවා. ඒ කියන්නේ මෙයා වැටෙන්නේ ඒ කියන්නේ මෙලඩි ඒ කියන්නේ තනු නිර්මාණය කරන ඒ තනුව ඇතුලේ මහා විප්ලවයක් කරන කෙනෙක්. දැන් තවත් එක්කෙනෙක් එක්ක සංසන්දනය කළොත් එහෙම සමහර අයගේ තනුව ලස්සනයි. ඔව්. නමුත් ගීතේ සංගීතය අඩුයි. ඔව්. සංගීතේ පාළුයි. හැබැයි චන්ද්‍රසේන මාස්ටර්ගේ තනුවල සංගීතයේ ආය මං හිතන්නේ මේ මේ කල්ලි මේ අපංග හිතවත් දන්නවා. හිතක්වත් ඉතුරු කරන්නේ කිසිම තැනක. ඉතින් ඒ ආභාෂය ලැබපු අනිත් සංගීතඥයෝ ඉන්නවා ගොඩාක් ඉන්නවා. දැන් ආචාර්ය රත්නායක මගේ හිතමිත්‍ර ඔය මාළකටම තව ලංගලා ගීතයේ තනු යොදපු තිස්සිරි පෙරේරා වගේ ඒ අය මෙහෙමයි. නිහල් නෙල්සන් වගේ ශිල්පීන් තමයි ලංකා මෙහෙමයි. ඒගොල්ලෝ මෙහෙමයි වර්ගීකරණය. හොඳයි. දැන් මතක තියෙන පොඩි කතා ඇතිනේ ඔය දැන් අමතකයි අමතකයි කිව්වට මට මතකයි අර ඉස්සෙල්ලා hina වුණා හොඳට මටලප්පමක් කාලා. හ්ම්. ඒ මොකක්ද ඒ කතාව? ශ්‍රී ලංකා මේකයි දැන් මම නුවර මහනුවර ප්‍රධාන කලායතන දෙකක් තිබුණා. ඔව්. එකක් තමයි සරසවි. එම් ජී සුබදාස මාස්ටර්ගේ සරසවි කලායතන. හහ්. මම මුලින්ම සංගීත ඉගෙන ගන්න ගියේ ඒ කලායතන. ඔව්. ඒ කලායතනෙදි පොඩි හිද්දයක් වුණා. හහ්. ඒ කියන්නේ මගේ පප්පා කියන අපේ පප්පා කියලා කියන්නේ මේ පියාට. ඔව් තාත්තට. ඔව්. පප්පා එනවා මේ මාසෙට 20 කියන ගාස්තු දවන්නේ මාසෙක. හ්ම්. ඒ එන දවසට ඉතින් මේ මගේ පියා ඉදල්පති ඉන්නේ. ඔව්. ඉතින් එනවා දැන් පන්ති තියෙන ස්ත්‍රීස්වාදයේ දාන වීකෙන්ඩ් එකේනේ. ඔව්. ඉතින් මම දැන් පන්තියට ගිහිල්ලා සාමාන්‍යයෙන් මගේ මම පන්තිය ඇල්ල යනකොට ඔක්කොගේම තාප්පල තියෙන පෝස්ටර් බලාගෙන මොනවද තියෙන චිත්තපටි කියලා. ඔව්. ඒ ඔක්කොම ලුයි තියාගෙන යන්නේ. දැන් සිනසුරාදාට උදේ මම පන්තියට ගිහිල්ලා වයිලින් වාදින ගන්න වයිලින් ක්ලාස් එකේ පාඩම දෙනකොටම බස්සර ගාලා පාඩම ගහනවා.
ගඩ බඩ ගාලා ආයේ මුකුත් නැ ගත්තකම දුන්න වැඩි දීලා දැන් මට කරන්න දන්නේ නැහැ දැන් ළමයි ගොඩාක් මේ කට්ටිය ඉතින් ඔය සුවර දෙක දෙක බෑම් බෑම් ගා ගා හයින මම ගහලා ඉවරයි මට කරන්න දන්නේ නැහැ මම කරන්න වැඩි 10 10 ට විනාඩි දෙකක් කරලා තියලා මේක පන්තියෙන් පයින් පයින් කොහෙද අර තාප්පවල තිබුණා වල තියට වෙම්ලි තියට චිත්තපටි බලන්න එතකොට මම දැන් ගහම චිත්තපටි බලන්න ගිය දවසක අපි පප්පා ඉල පන්ති ගස්තු ගමන්නේ ඒ කෙනෙක් කින මණි ගහන අය කෙනෙක් මණි අය අපි කියන්නේ යාට කලයිතුනි ඕනකේ දන්නවා ලංකාවේ නුවර හිටපු මණියෙන් අල්න මේ අපේ ළමයා ඉන්නවද ආ මහත්තයා පොඩ්ඩක් ඉන්න කියලා මෙයා රවුමක් ගහලා පන්තිය දුන්නු ඇයිද බලමු මහත්තයා ළමයා නම් පේන්නේ ආ ඇත්තද කියලා පිසුත් ගියවද ආ ගෙදර දැන් මන් ෆිල්ම් එක බලලා ඔක්කොම මම ගෙදර ආවිල මම මුකුත් දන්නේ නැවක ඉන්නවා දැන් හවසේ ඇවිල මතන වෙනවා මම වාඩිලු අද පාඩම මට ගහලා පෙන්නනු මං ගන්න වයිල බස්ස ගාලා ගහන පාඩම මුකුත් දැන් ප්‍රශ්නේ ඔව් මුකුත් දැන් මුකුත් ප්‍රශ්න කරන්න බෑ ඇයි පාඩම හරි පාඩම හරි හා හරි ඊට පස්සේ ආලු සමාරිට කො සින්දුවක් කියන්නේ කිය මක් හරි එහෙම පොඩි පොඩි වදිනු කුටි කන දසුත් තියෙන හැබැයි ඔන්න ඒ සිද්ධිය එහෙම ඊට පස්සේ ඒ කලාවේ ජීවිතය ඔහොම ඉඳලා මම පොඩ්ඩක් පොඩි කාලයක් හිටියා. ඔව්. ඉඳලා නැවත ගියා මහනුවර එම්ජී පෙරේරා අනුස්මරණ කලාවේදීට අපේ මේ කවුද මේ ආනන්ද පෙරේරා? හ්ම්. ආනන්ද යසුගේ තාත්තා. ඔව්. සිල් පෙරේරා සර්. ඒ කලාවේදී ගියා. හ්ම්. දැන් මම පොඩි කාලේ මම අපේ ඒකෙත් ගෝයෙන් ගහන්නේ. දැන් මට ආසාද දැන් මට සින්දු කියන්නත් පුළුවන්. ඒක හරි. ඔව්. නමුත් ගායනෙත් පුළුවන්. නමුත් වයින් එක දැන් ගෙදර තිබුණානේ. හ්ම්. දැන් මං ගිහලා ඒකත් වයින් වාද නිකන් ක්ලාසින් ඔහු ඉන්න අතරේ දැන් කලායතනේ හවස නැටුම් පන්ති නේද ආනන්දගේ නංගිට තමයි නැටුම් පන්ති කරන්නේ ඔව් එතකොට ආනන්දයි අසෝ දැන් අසෝකත් ඉන්නවා සාමාන්‍ය දෙකමාර දෙක වගේ තුන පිටිනකොට ක්ලාස් එක පටන් ගන්න නැටුම් ක්ලාස් පන්ති අපේක දැන් ඉවත් එකට අපේ ක්ලාස් ඉවරයි දැන් මියුසික් ක්ලාස් එක ඉවර වෙනකන් නැවිලා ඔව් දැන් මම පොඩ්ඩක් බෙරේ තට්ටු කරනවා මාස්ටර් දැක්කා හ්ම් බෙරේ පොඩ්ඩක් ගහන්න පුළුවන් මට ඒ කියන්නේ ඊයේ දෙකට සින්දු කියනවා වගේ හ්ම් ඇහෙනක නැතු මොකද මොකද දන්නේ බෙරගෙන ඔව් බෙරේ නිකන් ගහන්න පුළුවන් මාස්ටර් දැක්කා උක මොකුත් නැහැ එදා ඉඳලා තුන වෙනකොට ආරිසිංහ බෙරේ ගන්නවා කියලා කියනවා මුල් රසයට මුල් තැන හැමදාමත් ඔබේ රසවින්දනයේ වෙනින් අරගෙන එන ගී මතක. අද දවසේදීත් මේ වැඩසටහනේදී අපි WDR සිංහ මහතා කැඳවාගෙන ඔහුගේ ගීත රසවින්දා රස කතා බහ සමගින්. හිතවතුනේ ඔබේ ආදරයත් ඔබේ ගෞරවයත් ඔබේ ජනප්‍රියත්වයත් අපි දිනෙන් දින දිනා ගන්න අතරතුරයි එතුමානන්වත් මේ විදිහට අපිට මුණ ගැහෙන්නේ. මේක ඉතාම ආදරණීය ඉල්ලීමක්. වලාකුළු පෙසින් වාසින්න. මතකයිද පද දෙක තුනක් අපිත් එක්ක එකතු වෙලා ගයන්ට මේ වෙලේදී. වලාකුළු පෙළින් බසින් ඇවිත් මල් ගැබේ නිදන් චන්ද කුමරියේ කාටද නුඹගේ ආදරේ නුඹට ආදරේ මටද ආදරේ නුඹට ආදරේ ඔව් මේ ගීතය රචනා කළේ වෛද්‍ය යසනාත් දම්බිත් මන්නාර සංගීතවත් කළේ සංගීතවේදී නවර්තන ගමගේ හොඳයි ඉතින් බොහොම ස්තුතියි අපේ සියලු ඉල්ලීම් වලට ඔබේ කාරුණිකත්වය දැක්වුවාට ඔබ අසනීප තත්ත්වයෙන් පෙළෙන විටත් අපේ ඉල්ලීම පිළිගත්තා මෙතනට ආවා අප වෙනුවෙන් කතා බහ කරා අපේ රසිකයන් වෙනුවෙන් ගීත ගායනා කළා ඉතින් මම එහෙමනම් ඔබට ආයුබෝවන් කියනටයි සූදානම් වෙන්නේ එන්ට පුළුවන් අවස්ථාවක් දෙමි නමුත් අපි ආරාධනා කරාම ඒ ආරාධනම ඉතාම කාරුණිකව බාරගත්තා අරගෙන එතුමන්ගේ වෙලාව අපේ රසිකයන් වෙනුවෙන් වෙන් කළා එහෙනම් මගේ ස්තුතිය පිළිගන්න ඔබට නිරෝගී සුව සමගින් සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙමනම් ඔබට ආයුබෝවන් කියනවා ආයුබෝවන්